වේදනානු පස්සනාව වේදනාව පිළිබඳ යථාස්භාවය අවබෝධයෙන් දැකීම කතංච පික්කවේ බික්කූ වේදනාසු වේදනානු පස්සී විහරති ඉදභික්කවේ බික්හු සුකංවේදනං වේදියමානෝ සුකංවේදනං වේදයාමීති පජානාති දුක්කංවා වේදනං වේදියමානෝ දුක්කං වේදනං වේදයාමීති පජානාති අදුක්කම සුකංවා වේදනං වේදියමානෝ අදුක්කම සුකං වේදනං වේදයාමීති පජානාති පද අර්ථ කතංච කෙසේද බික්කවේ පින්වත් මහනෙනි බික්කු සද්ධර්මය අවබෝධ කරුණු කැමති භික්‍ෂුව වේදනාසු වේදනාවන් කෙරෙහි වේදනානු පස්ස එම වේදනාවන් පිළිබඳව යථාස්වභාවය අවබෝධයෙන් දකිමින් විහරති වාසය කරන්නේ ඉද මේ කරුණෙහිලා භික්කවේ පින්වත් මහනිනි භික්කූ භික්ෂුව සුකං වේදනං කායිකවහෝ මානසිකවහෝ සැපවේදනාවක්. වේදියමානෝ විඳින විටදී. සුකංවේදනං වේදයාමීති මම දැන් වනාහි සැපවේදනාවක් විඳිමී පජානාති මනාකොට දැනගනිී. දුක්කංවා වේදනං ඉදින් කායිකවහෝ මානසිකවහෝ, දන වේදියමානෝ විදින විටද දුක්කංවේදනං වේදයාමීති දුක්වේදනාවක් විඳිමී පජානාති මනා කොට දැනගනි අදුක්කම සුකංවා වේදනං ඉදින් කායිකවහෝ මානසිකවහෝ දුක්නැති සැපනැති මධ්‍යස්ස වේදනාවක් දයමානෝ විඳන විටදී අදුක්කම සුකං වේදනං වේදයාමීති දුක්නැති සැපනැති මධ්‍යස්සවේදනාවක් විඳිමී පජානාති මනාකොට දැනගනි පදගැරපීම පින්වත් මහනෙන සද්ධර්මය අවබෝධ කරනු කැමති භික්‍ෂුව වේදනාවන් කෙරෙහි එම වේදනාවන් පිළිබඳ යථාස්වභාවය අවබෝධයෙන් දකිමින්වාසේ කරන්නේ කෙසේද. පින්වත් මහනිනි මේ කරුණෙහිලා භික්‍ෂුව, කායිකවහෝ, මානසිකවහෝ, සැපවේදනාවක් විඳින විටද. මම වනාහි දැන් සැපවේදනාවක් විඳිමි මනා කොට දැකගනි. ඉදින් කායිකවහෝ, මානසිකවහෝ, දුක්වේදනාවක් විඳින විටදී මමදැන් වනාහි දුක්වේදනාවක් විඳිමී මනා කොට දැනගනි ඉඳින් කායික වහෝ මානසික වහෝ දුක්නැති සැපනැති මධ්‍යස්වවේදනාවක් විඳින විටදී මමදැන් වනාහි දුක්නැති සැපනැති මධ්‍යස්ස වේදනාවක් විඳිමී මනා කොට දැනගනි විස්තර දනාව කායිකව හාමානසිකව දෙකොටසකට බෙදාසත් ධර්මයහි විස්තරද වන තැන් රාශයක් අපට දක්නට ලැබේ. පින්වත් මහනෙන ජීවිතය යනු කුමක් දැයි සත්ධර්මය තුළින් අවබෝධනොකළ සාමාන්‍ය පෘතක්ජනලෝකයා දුක්වේදනාවක් හටගත්විට ශෝක කරයි. ලාන්තවෙයි වැලපයි පපුූහි අත් ගසමින් හඬයි සිහි මුලාවෙයි ඔහු වේදනා දෙකක් විඳී. කායික වශයෙන් විදින වේදනාව මෙන්ම මානසික වශයෙන් විදින වේදනාවත්්‍යය. පින්වත් මහනිනිී. මනුෂ්‍යයකුට හුලක් විද්දාායයි සිතමු ඔහුගේ හුල් පහර කෑ තැනටම දෙවනි හුලකිනුත් විදිනවා නම් ඔහු හුල් පහර දෙකකින්ම වේදනා විඳී. පින්වත් මහනිනේ ප්‍රතක්ජණන මනුෂ්‍යයාගේ දුක්විඳීම කායිකවහාමානසිකව දෙකකින්ම වේ. ඔහුට තමා දුක්විඳින විට බලවත් තරහක් ඇතිවේ. එවිට චිත්තාප්‍යාන්තරයහි මුල් බැසගෙන තිබෙනත්වේශය මතුවන්නට පටන් ගනී. ඔහු දුක්විඳමින්ම දුකින් මිදීම පිණිස දුක අමතකු කරනු පිණිස කාම සැපය පිළිගනිී එවිට කාමසැපය පිළිගන්නා ඔහුට තම චිත්තා අභ්‍යන්තරයහි මුල් බැසගෙන තිබෙන ආශාව මතුවන්නට පටන් ගනී පෘථක්ජනමනුෂ්‍යට එසේ සිදුවන්නේ ඇයි. පින්වත් මහනෙන ඔහු දුකින් මිදීමට උපක්‍රම සොයනවිට කාමය වැළඳ ගැනීම හැර වෙන කිසිවයක් නොදනී ඔහු එම වේදනාවන්ගේ හට ගැනීම හෝ අභාවයට පත්වීම හෝ එහි ඇති ආශ්වාදය හෝ එහි ඇති පීඩාකාරී බව හෝ ඒ කෙරෙහි ඇති ඇල්මෙන් මිදීම හෝ හරිාකාර ලෙස අවබෝධයකින් නොදනී එනිසාම ඔහු සැපක් විඳන විට චිත්තාභ්‍යන්තරයේ මුල් බැසගතරාගේ මතුවේ දුකක් විඳින විට චිත්තා අභ්‍යාන්තරයෙහි බැසගත්වේශය මතුවේ මධ්‍යස්ස තත්ත්වයක් විඳින විට චිත්තා අභ්‍යන්තරය හිමල් බැසගත් මුලාව මතුවේ එහෙයින් ඔහු මමය මාගේය මට අයිතිය වශයෙන් ග්‍රහණය කරගෙනම එමවේදනාවන් හා හිතෙන් එක්වීමෙන් සැපදුක් මිදින්නේ එහින් පින්වත් මහනෙන ජීවිතය යන කුමක් දැයි සද්ධර්මය තුළින් අවබෝධ නොකළ සාමාන්‍ය ප්‍රතජ්ජන ලෝකයා උපතහා එකතුවී ජලාමරණ හා එකතුවී සෝකකිරීීම, වැලපීම් කායික මානසික දුක්හා එකතු වී සිටින්නේ යැයි කියනු ලැබේ. ඔහු සියලු දුක්හා එකතුවී සිටින් එකී කියමි. එහෙත් පින්වත් මහනිෙනී ජීවිතය යනු කුමක් දැයි සද්ධර්මය තුළින් පූර්ණ වශයෙන් අවබෝධ කළ තතාගත ශ්‍රාවකයාට දුක්වේදනා ලැබේ එවිට ඔහු ශෝක නොකරයි ක්ලාන්ත නොවේ නොවැලපේ පපුවෙහි අත්ගසා නොගනී සිහිවිකල් නොවේ ඔහු විඳින්නේ එකම කායිකවේදනාවක් පමණි ඔහුට මානසිකවේදනා නැත වත්මහනෙන මනුෂ්‍යයකුට හොලකින් විද්‍යායයි සිතමු ඔහුගේහුල් පහර කෑ තැනට යළින් දෙවැනි හුලකින් නොවිදිත් නම් ඔහු විදින්නේ එකම එකවේදනාවක් පමණි පින්වත් මහනිනි ජීවිතයේ පිළිබඳ අවබෝධය පරිපූර්ණ වූ තතාගත ශ්‍රාවකයා අන්න එබඳ කෙනෙක්කයි කියමි ඒට හේතුවකුමක් ද එම ශ්‍රාවකයා දනාවන්ගේ හට ගැනීමත් අභාවයට පත්වීමත් ආශ්වාදයත් ආදීනවයත් එම වේදනාවන් කෙලෙහි ඇති ඇල්ම දුරුවීමත් හරිආකාර ලෙස අවබෝධයක් තුළින් දැනගෙන සිටින හෙයිනි සල්ල සූත්‍රය සංයුක්ත නිකාය ්‍රේදනාව යනු අපට ඉතා ප්‍රකටව දැනෙන දෙයකි අප හොඳ අවධානයකින් සිටියහෝත් සියලු වේදනා සිත මුල්කොට හටගන්නා දෙයක් පවල් පැහැදිලිව තේරුම් ගත හැකිය. සාමාන්‍යයෙන් සැපක් හෝ දුකක් හටගත්විට බොහෝවිට සිදුවන්නේ එයින් මුසපත්වීම නොවේද. එහෙත් ජීවිතයේ යනු කුමක් දැයි හරියාගර්ලෙස අවබෝධ කරනු කැමැත්තා කළයුත්තේ සැපදුකට සිතේ ඇතිවහල් බැවින්නේ දහස්ව සැපතුක යනු කුමක් දැයි කියාවිම සාබැලීමය අපව මුලාවට පත්කළ ප්‍රධානමදය මේ වේදනාව බැවිනි කායිකව හෝමානසිකව ඇතිවන වේදනා මූලික වශයෙන් කොටස් තුනකින් සද්ධර්ම උගන්වනු ලැබේ එනම් සැප දුක් උපේක්ෂා යනවේදනාවන්ය වේදනාව ගැන කවර ආකාරයකින් කතා කළද ඒට එක්කෝ සැපයට එසේ නැත්නම් දුකට එසේත් නැත්තම් උපේක්ෂාවට අයත්වේ තතාගත ශ්‍රාවකයා හට මනාලෙස පිහිටාගත් සතර සතිපට්ටානය තුළින් වේදනාව පිළිබඳයථාර්ථය අවබෝධකර ගනිමින් දුකින් මිදීමේ හැකියාව තිබෙන බව බුදුරජාණන් වහන්සේ පැහැදිල් ලෙස පෙන්වා දෙන තැන් අපට හමුවේ එකල භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ විශාලා මහනුවර කූතාගාර ශාලාවෙහිය එහිදී සවසයාමයෙහි ගෙලාන් හලට වැඩම කළ උන්වහන්සේ මෙසේ වදාළ සේක පින්වත් මහනෙනී සතර සතිපට්ටානයේ මනාව සිහිය යොමු කරගත් කෙලෙසුන්දුරු කිරීමේ නිුවනින් යුතු වූ භික්ෂුව මේ ජීවිතයේදීම පිරිනිවන් පෑමේ අරමුණි කාලය ගත කළ යුතුය යන මේ කාරණයයි පින්වත් මහනිෙන ඔබට අපගෙන් ලැබෙන ධර්මානු ශාසනය මෙතනදී සතර සතිපට්ඨානයත් මේ ග්‍රන්තයේ කායානු පස්සනාවේ විස්සර වූ සම්පජාන කොටසතු වදාරා ඉන්පසුව මෙසේ පෙන්වාදෙන සේක. පින්වත් මහනෙන ඒයාකාරයට සතරසති පට්ඨානයට සිහිය මනාව යොමුකොට කෙලෙසුන් දුරු කිරීමේ නුවනින් යුතුව බාහිර වැඩවලින් බාහිර කතා බහින් අනවශ්‍ය කල්පනාවෙන්ද වැලකී අප්‍රමාදී වෙමින් කෙලෙස් දුරු කිරීමේ වීරෙන් යුතුව කාය ජීවිත දෙකේ අපේක්ෂාව අත්හැර දමා වාසය කරන විට ඇසහෝ කනහෝ, නාසේ හෝ, දිවහෝ කය හෝ සිත හෝමුල් කොට සපවේදනාවක් උපදී. එවිට ඒ භික්ෂුව එමවේදනාව ගැන නොුවනින් තේරුම් ගන්නේ මෙසේය. මටදැන් මේ හටගත්තේ සැපවේදනාවකි මේ වේදනාව තු සහිතව හටගත්දයකි හේතුරහිතව නොවේ මේ වේදනාව හටගත්තේ කුමන හේතුවක් ප්‍රත්්‍යයක් නිසාද. එනම් මේ ස්පර්ශය නිසාමය කුමක් අපස්පර්ශය නමින් හඳුන්වන්නේ එනම් ආධ්‍යාත්ම එනම් තමාගේ ආයතන වන ඇස කණනාසය දිව කය සිත හෙවත් මනස යන හයත් එම ආයතනයන්ට අරමුණුවන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ සිතුවිලියන හයත් සිත සමග සම්බන්ධවීම එනම් ඇස ගැනනම් ඇසද රූපයද එය සිතින් දැන ගැනීම හෙවත් චක්කු විඤ්ඥානයේද යන තුන එකට එකතු වීමම ඇස පිළිබඳ ස්පර්ශයයි කයද පහසද එය සිතෙන් දැන ගැනීම හෙවල් කාය විඤ්ඥානයද යන තුන එකට එකතුවීමම කය පිළිබඳ ස්පාර්ශයයි. සිතද සිතුවිලිද එය සිතෙන් දැන ගැනීම හෙවල් මනෝ විඤ්ඥානයද යන තුන එකට එකතුවීමම සිත පිළිබඳ ස්පාර්ශයයි. එහෙයින් මේ ස්පර්ශය නිසාම වේදනාව හටගන්නේ. මේ ස්පර්ශය වනාහි අනිත්‍යදයකි සකස්වුනදයකි දුකපිණිස පවතඉන්නා වූ හේතු පල දහමින් සකස්වුනදයකි එනම් පටිච්ච සමුප්පන්නං ඉතින් මේ වෙනස් වී යන අස්තිිර වූ අනිච්චං, සකස්සු, සංකතන් හේතු පල දහමින් ටගත් ස්පාර්ශය නිසා උපන් සැපවේදනාව කෙසේ නම් වෙනස් නොවී පවතින්නද එය වෙනස් වේමය මෙසේ ඒ භික්‍ෂුව ස්පර්ශයහිද සැපවේදනාවහිද දුක්වේදනාවහිද මධ්‍යස්ස එනම් උපේක්ෂාවේදනාවහිද යතා තත්වේවන වෙනස්වීයන ආකාරය ඒ විදිහටම අවබෝධයෙන් දකිමින් එනම් අනිච්චානු පස්සීව වාසය කරයි. ඒ වැනිසී යන ආකාරේද අවබෝධයෙන් දකිමින් එනම් වායානු පස්සීව වාසය කරයි. ඒ කෙරෙහි ඇති ඇල්ම දුරුවී යන ආකාරේද අවබෝධයෙන් දකිමින් එනම් විරාගානු පස්සීව වාසය කරයි. ඒ ආකාරයයින්, කෙරෙහි ඇති ඇල්ම නිරුද්ධ වී යන ආකාරේද අවබෝධයෙන් දකිමි එනම් නිරෝධානු පස්සීව වාසය කරයි. ඒ කෙරෙහි ඇතිඇල්ම මුලින්ම දුරවී යන ආකාරේද අවබෝධයෙන් දකිමින් එනම් පටි නිසග්ගානු පස්සීව වාසය කරයි. බී ආකාරයට වාසය කරන විට ස්පර්ශය කෙරෙහි මෙෙන්ම, සැපවේදනාව කෙරෙහිත් චිත්තා්‍යන්තරයහි මුල් බැසගත් ආශාව එනම් රාග අනුෂය ප්‍රහානයවෙයි ස්පර්ශය කෙරෙහි මෙෙන්ම දුක්වේදනාව කෙරෙහිත් චිත්තාභ්‍යාන්තරයහි මුල් බැසගත්වේශය එනම් පටිගානුසය ප්‍රහීනවෙයි ස්පර්ශය කෙරෙහි මෙෙන්ම මධ්‍යස්ස වවේදනාව කෙරෙහිෙත් චිත්තා අභ්‍යන්තරේහිමුල් බැසගත් මුලාව එනම් අවිච්චානුසය ප්‍රහීන වෙයි. ඉතින් ඒ භික්ෂුව සැපවේදනාවක් විඳීනම් ඉදින් දුක්වේදනාවක් විඳීනම් මධ්‍යස්සවේදනාවක් විඳීනම් තමාතුළ ඇතිවු අවබෝධඥානය තුළින් ඒ වේදනාවන් වෙනස්වන දහමට අයත් නිත්‍ය දේ බව මනා කොට දැනගනී ඒවේදනාවන්ට තව දුරටත් තමා වසඟ නොවන බව මනා කොට දැනගනිී එම වහේදනාවන් කිසිව තවදුරටත් මමය මාගේය මාගේ ආත්මය වශයෙන් පිළිනොගන්නා බව මනා කොට දැනගනී එනිසා ඒ භික්ෂුව සැප විඳින නමුත් දුක් විඳින නමුත් මධ්‍යස්ස වේදනා විදින නමුත් එය හා සිතින් එකට එකතු නොවී විඳී ඒ භික්‍ෂුව තමාගේ කය පවතිනතෙක් විදින වේදනාද කය පවතිනෙතෙක් පමණක්ම බව මනා කොට දැනගනී ජීවිතේ පවතිනෙතෙක් විදින වේදනා විඳින් න්නේේද ජීවිතයේ පවතිනතෙක් පමණක් බව මනා කොට දැනගනී ය බිඳීයාමෙන් ජීවිතය අවසන්ව කෙලවරවීමෙන් පිරිනිවන් පෑම පිණිස සිතින් නොපිලි ගන්නා ලද ඒ සියලු වේදනා බව පවැත්මකට හේතුවන ආහාර නොමැති නිසා මෙහිදීම සිසිල්වී යන්නාහයයි මනාකොට දැන ගනිී. පින්වත් මහනනී තෙලුත් නිසා වැටියත් නිසා දැල්වෙන පහනක් ගැනසිතමු ඒ පහනේ ටෙලුත් වැටියත් අවසන්න වූ විට තව දුරටත් දැල්වීම පිණිස ආහාර නැති නිසා පහන නිවීයයි. අන්න ඒ ආකාරයෙන්ම පින්වත් මහනෙනී. වේදනාව කෙහි ඇති අවිද්‍යාවත් තන්හාවත් දුරුකොට සසරින් මිදුන භික්‍ෂුවදකාය පවතිනතෙක් විඳින වේදනා විදින්නේ කය පවතිනතෙක් පමණක් බව මනා කොට දැනගනිී. ජීවිතය පවතිනතෙක් විඳින වේදනා විදිින්නේ ජීවිතය පවතිනතෙක් පමණක් බව මනා කොට දැනගනි. පිරිනිවන් පෑම පිණිස කයබිඳීෑමෙන් ජීවිතය අවසන්ව කෙලවරවීමෙන් සිතින් නොපිළිගන්නා ලද ඒ සියලු වේදනා බවපෑත්මකට හේතුවන ආහාර නොමැති නිසා මෙහිදීම සිසිල් වී යන්නා හයයි මනා කොට දැනගනී දතියගේ ලං්ඥ සුත්ත සංයුප්ත නිකාය වේදනාව දෙසනුවනින් බැලිය යුතු ආකාරය පවා උන්වහන්සේ මෙසේ පෙන්වාදුන් සේක පින්වත් මහනෙනී සැප වේදනාව දැක්ක යුත්තේ දුකක් වශයනිී දුක්වේදනාව දැක්ක යුත්තේ හුල් පාරක ඇනීමක් වශයනිී. දුක සැපනැති මධ්‍යස්ස වේදනාව දැක්ක යුත්තේ වෙනස් වන අස්තීර දෙයක් වශයනිී දට්ට අබ්බෙසුත්ත සංයුක්ත නිකාය. පින්වත් මහනෙන වේදනාව යනු කුමක් දැයි හරිආකාර අවබෝධයක් නැති තැනැත්තා හට සැපක් විඳන විට ඒ කෙරෙහි සිතෙහිරාගේම ඇතිවේ එයි නිදහස්වීමක් ගැන නොදනී වේදනාවයනු කුමක් දැයි හරියාකාර අවබෝධයක් නැති තැනැත්තාහට දුකක් විඳන විට ඒ කෙරෙහි සිතෙහිදවේශයම ඇතිවේ ඒයි නිදහස්වීමක් ගැන නොදනී මහා ප්‍රාඥ වූ බුදුරජාණන් වහන්සේ විසින් ශාන්තයයි පෙන්වනලද ධ්‍යානයන් නිසා ඇතිූ උපේක්ෂාවෙන්යුත් මධ්‍යස්ස වේදනා පවා යමෙක්, මමය මාගේය මාගේ ආත්මය වශයෙන් පිළිගන්නේ නම් ඔහු දුකන්නේ දහස් නොවේ. එහෙයින් යම් කලෙක භික්‍ෂුව, කෙලෙස්තවන වීරයද කෙලෙස් ප්‍රහාණයට යොමු කළ නුවනැද අත් නොහැර පවත්වයිද බුද්ධිමත් තැනැත්තා සියලු වේදනාවන්ගේ යතා තත්වය ඒආකාරයෙන්ම අවබෝධ කරගනි මෙසේ ඒ තැනැත්තා වේදනාවන්ගේ යතා තත්ත්වය හරියාකාරලෙස අවබෝධ කර ගනීම නිසා තමාජීවත්ව සිටියදීම නිකලෙස් භාවයට පත්වේ සද්ධර්මය හි පිහිටි ඒ නැනවතා කිසිදු ව වාහාරයකට ඇතුළු නොවී කයබිඳීයාමෙන් පිරිනිිවීමට පත්වේ. පහන සුත්ත ගාතා සංයුක්්ත නිකාය. සාමිසංවා සුකං වේදනං වේදියමානෝ සාමිසං සුකං වේදනං වේදයාමීති පජානාති නිරාමිසංවා සුකං වේදනං වේදියමානෝ නිරාමිසං සුකං වේදනං වේදයාමීති පජානාති සාමි සංවාදුඛං වේදන වේදියமானනෝ සාමි සඳुක්කං වේදන ේදයාමීති පජානාති නිරාමි සංවාදුකං වේදනං වේදියமானනෝ නිරාමි සන්දුක්ඛං වේදන වේදයාමීති පජනාති සාමිසංවා අදුකමසුකං වේදනං වේදියமானනෝ සාමිසං අදුක්කමසුකං වේදනං වේදයාමීති පජානාති නිරාමිසංවා අදුක්කමසුකං වේදනං වේදියமானනෝ නිරාමිසං අදුක්කමසුකං වේදනං වේදයාමීති පජානාතිදර්ථ සාමිසංවා සුකංවේදනං රූප ශබ්ද ගන්ධ රසස්පර්ෂයන පංචකාමගොනයන් මූලික වහටගත්තා වූ ආමිස සහිත සැපවේදනාවක් හෝ. වේදයමානෝ විඳින විටදී. සාමිසං සුකං වේදනං වේදයාමීති. මම්වනාහි දැන් ආමිස සහිත සැපවේදනාවක් විඳිමී. පජානාති මනාකොට දැනගනි නිරාමිසංවා සුකං වේදනා ශමත විදර්ශනා වශයෙන් ප්‍රතිපත්තියෙහි පිහිටා ඇතිකරගත් සමාධිතත්ත්වයක් තුළින් ඇති වන පංචකාම ගොුණයන් හෙවත් ආමිසේමුල් කට නොගත් ආමිස රහිත සැපවේදනාවක් හෝ වේදිය මානෝ විඳින විටදී නිරාමිසන්සුකංවේදනං වේදයාමීති මුවම්වනාහි දැන් ආමිසරහිත සැපවේදනාවක් විඳමි පජානාති මනාව දැනගනිී. සාමිසංවාදුක්කංවේදන රූපශබ්ද ගන්ධ රසස්පර්ෂයන පංචකාම ගුණයන් මූලික වහට ගත්තා වූ ආමිස සහිත දුක්වේදනාවක් හෝ වේදියමානෝ විදී සාමිසං දුක්කංවේදනං වේදයාමීති මම්වනාහි දැන් ආමිස සහිත දුක්වේදනාවක් විදිමි පජානාති මනාකොට දැනගනි. නිරාමිසංවා දුක්කං වේදනං සමත විදර්ශනා වශයෙන් ප්‍රතිපත්තියෙහි පිහිටා කටයුතු කරන කල්හි ඇතිවන යම්කිසි. මිසයෙන් තොර වූ දුක් වේදනාවක් හෝ වේදියමානෝ විඳින විටදී. නිරාමිසන්දුක්කං වේදනං වේදයාමීති මංවනාහි දැන් ආමිසයෙන් තොර වූ දුක්වේදනාවක් විඳිමි පජානාති මනා කොට දැනගනි. සාමිසංවා අදුක්කමසුකං වේදනං ශබ්ද ගන්ද රස ස්පර්ෂයන පංච කාමගුණයන්ගෙන් මූලික වහට ගත්තා වූ ආමිස සහිත වූ දුක් සැප නැති මධ්‍යස්සවේදනාවක් හෝ වේදියමානෝ විඳින විටදී සාමිසං අදුක්කමසුකංවේදනංවේ දයාමීති මම්වනාහිී දැන් ආමිස සහිත වූ දුක්නැති සැපනැති මධ්‍යස්සවේදනාවක් විඳිමි පජානාති මනාකොට දැනගනි නිරාමිසංවා අදුක්කමසුකං වේදනං සමතවිදර්ශනා වශයෙන් ප්‍රතිපත්තියෙහි පිහිට ඇතිකරගත් සමාධි තත්ත්වයක් නිසා පවත්නා ආමිස රහිත වූ දුක්නැති සැපනැති මධ්‍යස්ස වේදනාවක් හෝ වේදියමානෝ විදින විටද නිරාමිසං අදුක්කමසුකංවේදනංවේ දයාමීති මම්වනාහි දැන් ආමිසරහිත වූ දුක්නැති සැපනැති, මධ්‍යස්ත වේදනාවක් විඳිමී පජානාති මනාකොට දැනගනි පදගැලපීම. රූපශබ්ද ගන්ධ රසස්පර්ශ යන පංචකාම ගුණයන් මූලිකව හටගත්තා වූ ආමිස සහිත සැපවේදනාවක් හෝ විඳින විටදී මම් වනාහි දැන් ආමිස සහිත සැපවේදනාවක් විඳිමී මනා කොට දැනගනිී සමත විදර්ශනා වශයෙන් ප්‍රතිපත්තිය හිපිහිටා ඇතිකරගත් සමාධි තත්ත්වන් තුළින් ඇතිවන පංචකාම ගුණයන් හෙවත් ආමිසය මුල් කොට නොගත් ආමිස රහිත සැපවේදනාවක් විඳන විටදී මංවනාහි දැන් ආමිසරහිත සැපවේදනාවක් විඳිමි මනා කොට දැනගනිී රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන පංචකාම ගොුණයන්ගේෙන් වූ ලික වහට ගත්තා වූ ආමිස සහිට දුක්වේදනාවක් විඳින විටදී. මංවනාහි දැන් ආමිස සහිත දුක්වේදනාවක් විඳිමි මනා කොට දැනගනිී. සමත විදර්ශනා වශයෙන් ප්‍රතිපත්තිය එහිපිහිටා ඇතිකරගත් සමාධිතත්ත්වයක් නිසා පවත්නා, ආමිස රහිත දුක්වේදනාවක් හෝවිඳින විටද. මම වනාහි දැන් ආමිස රහිත දුක්වේදනාවක් විඳිමී මනා කොට දැනගනිී. රූප ශබ්ද ගන්ධ රසස්පර්ශයන පංචකාම ගුණයන් මූලික වහට ගත්තා වූ ආමිස සහිත වූ දුක්නැති, සැ මධ්‍යස්තවේදනාවක් හෝවිදින විටදී මොංවනාහිදැන් ආමිස සහිත වූ දුක්නැති සැපනැති මධ්‍යස්තවේදනාවක් විඳිමී මනා කොට දැන ගනිී. සමත විදර්ශනා වශයෙන් ප්‍රතිපත්තියෙහි පිහිටා ඇතිකරගත් සමාධි තත්ත්වයක් නිසා පවත්න ආමිසරහිත වූ දුක්නැති සැපනැති මධ්‍යස්සවේදනාවක් හෝමිදින විටදී මම්වනාහි දැන් දුක්නැති සැපනැති මධ්‍යස්සවේදනාවක් විදිමී මනා කොට දැනගනිී විස්සර මෙතනදී බුදුරජාණන් වහන්සේ වේදනාව බෙදාදක්වන්නේ අපූර්ව ක්‍රමයකටය එනම් ආමිසවේදනා හා නිරාමිසවේදනා වශයනිි. ආමිසයනු පංචකාම ගුණයන්ට කියන නමකි. නිරාමිසයනු පංචකාම ගුණයන්ඩෙන් වන්නූ තත්ත්වයට නමකි. වේදනා සම්බන්ධ සියල්ලම මේ කොටස් දෙකට පහසුවෙන් වෙන් කරගත හැකිය. උන්වහන්සේ කෙතරම් තීක්ෂණ ලෙස වේදනාවේ ක්‍රියාකාරීත්වය බෙදා ඇත්තේ දැයි අපට යන්තමින් වටහාගත හැකිය මේ වේදනාවන්ගේ හට ගැනීම, උන්වහන්සේ මෙසේ උපමාවකින් පෙන්වා දෙති. පින්වත් මහනනි අහසෙහි නොයෙ ක්‍රමයට සුළංහමනවා පෙරදිගෙන් සුළංහමනවා බටහිරෙන් සුළංහමනවා උත්තුරෙන් සුළංහමනවා දකුණෙන් සුළංහමනවා දූවිලි සහිතව සුළංහමනවා දූවිලි රහිතව සුළංහපනවා සීත සුළංහමනවා උනුහුමට සුළංහමනවා ද සුළංහමනවා සැඩ සුලංහමනවා මේ වේදනාවන්ද පින්වත් මහනෙනී අන්න ඒ වගේ මේකයිහි නොයෙක් ආකාරයේ වේදනා උපදිනවා සැපවේදනා ඇති වෙනවා දුක්වේදනා ඇතිවෙනවා මධ්‍යස්ස වේදනා ඇතිවෙනවා ආකාස සුත්්‍ර සංයුක්ත නිකාය පින්වත් මහනෙනී සැපදුක් උපේක්ෂා යන වේදනා තුනම හටගන්නේ ස්පර්ශයණි ස්පර්ශයමූල් කොටය ස්පර්ශය නිධානකොටය ස්පර්ශය හේතු කොටය ඉතින් පින්වත් මහනෙන සැපවේදනාව ඇතිවන ආකාරයේ ස්පර්ශය නිසායයි සැපවේදනාව හටගන්නේ සැපවේදනාව ඇතිකරවන ස්පර්ශය නැති වූ විට ඒ නිසා හටගත් වේදනාවත් නැතිවයයි පින්වත් මහනිනි දුක්වේදනාවේත් මධ්‍යස්ත වේදනාවෙත් තිබෙන්නේ ඔය තත්වයමයි පස්ස මූලක සුත්ත සංයුක්ත නිකාය. ඉති අ්ජත්තංවා වේදනාසු වේදනානු පස්සී විහරති බහිද්ධවා වේදනාසු වේදනානු පස්සී විහරති අ්ජත්ත බහිද්ධවා වේදනාසු වේදනානු පස්සී විහරති පද අර්ථ ඉති මේ ආකාරයේ අච්චත්තංවා තමාගේයයි සලකනු ලබන වේදනාසු ස්වර්ෂය හේතුකොටගත් වේදනාවන් කෙරෙහි වේදනානු පස්සේ එම වේදනාවන් පිළිබඳ යතාාස්ුභාවය අවබෝධයෙන් දකිමින් විහරති වාසය කරයි බහිද්ධවා ගේයි සල ල වේදනාසු ස්පර්ශය හේතුකොට හටගත් වේදනාවන් කෙරෙහි වේදනානු පස්සී එම වේදනාවන් පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් පිහරති වාසය කරයි අච්චත්ත බහිද්ධවා වේදනාසු තමාගේ යයි සලකනු ලබනු මෙන්ම අනුම්ගේ අයිද සලකනු ලබන ස්පර්ශය හේතුකොට හටගත් වේදනාවන් කෙරෙහි වේදනානු පස්ස එම වේදනාවන් පිළිබඳ යථ ස්භාවය අවබෝධයෙන් දකිමි විහරති වාසය කරයි පදගරපීම මේ ආකාරයෙන් තමාගේ යයි සලකනු ලබන ස්පර්ශය හේතුකොට වේදනාවන් කෙරෙහි එ වේදනාවන් පිළිබඳ යතා ස්වභාවය අවබෝධයෙන් දකිමින් වාසය කරයි අනුන්ගේ සලකනු ලබන ස්පර්ශයහේතුකොට හටගත් වේදනාවන් කෙරෙහි එම වේදනාවන් පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් වාසය කරයි තමාගේ යයි සලකනු ලබන මෙන්ම අනුන්ගේ අයිද සලකනු ලබන ස්පර්ශයහේතුකොට හටගත් වේදනාවන් කෙහි එම වේදනාවන් පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් වාසය කරයි සමුදය දම්මානු පස්සීවා වේදනා සුවිහරති වය දම්මානු පස්සීවා වේදනා සුවිහරති සමුදේ වය දම්මානු පස්සීවා වේදනා සුවිහරති පද අර්ථ සමුදය දම්මානු පස්සීවා ස්පර්ශය හට ගැනීමෙන් වේදනාවන් හටගන්නා ආකාරය අවබෝධයෙන් දකිමින් වේදනාසු වේදනානු පස්සනාවෙන් විහරති වාසය කරයි වයදම්මානු පස්සීවා ස්පර්ශයනියුද්ධවීයාමෙන් වේදනාවන්ද නයුද්ධ වී යන ආකාරය අවබෝධයෙන් දකිමින් වේදනාසු වේදනානු පස්සනාවෙන් විහරති වාසය කරයි සමුදයවය දම්මානු පස්සීවා ස්පර්ශය හටගැනීමෙන් වේදනාවන් හතගන්නා ආකාරය අවබෝධයෙන් දකිමින් ස්පර්ශය නිරුද්ධ වීයමින් එම වේදනාවන්ද නිරුද්ධ වී යන ආකාරය අවබෝධයෙන් දකිමින් වේදනාසු වේදනානු පස්සනාවෙන් විහරති වාසය කරයි ගැලපීම ස්පර්ශය හටගැනීමෙන් වේදනාවන් හටගන්නා ආකාරය අවබෝධයෙන් දකිමින් වේදනානු පස්සනාවෙන් වාසය කරයි ස්පර්ශය නිරුද්ධ වීෑමෙන් එම වේදනාවන්ද නිරුද්ධ වී යන ආකාරය අවබෝධයෙන් දකිමින් වේදනානු පස්සනාවෙන් වාසය කරයි මෙසේ, ස්පර්ශය හට ගනීමෙන් වේදනාවන් හටගන්නා ආකාරය අවබෝධයෙන් දකෙමින් ස්පර්ශය නිරුද්ධවීයෑමෙන් එමවේදනාවන්ද නිරුද්ධ වී යන ආකාරය අවබෝධයෙන් දකිමින් වේදනානු පස්සනාවෙන් වාසය කරයි. අත්තිවේදනාතිවා පනස් සතිපච්චු පට්ටිතා හෝති යාවදේව ඥානමත්තාය පතිස්සතිමත්තාය අනිස්සිතෝ චවිහරති නචකිංචි ලෝකයේ උපාධියති ඒවම්පිකෝ බික්හවේබික්කු වේදනාසු වේදනානු පස්සී විහරති පද අර්ථ අත්තිවේදනාතීවා ස්පාර්ශය නිසා හට ගත්තාාවූ සංකත ධර්මයක් වශයෙන් පවත්නා අනිත්‍ය වූ දුක්කු අනාත්ම වෝ වේදනාහෙවත්විඳින ස්වභාවයක් තිබේ යැයි පනස්ස සද්ධර්මය අවබෝධ කරනු කැමති ඒශ්‍රාවකයා හට සති වේදනාවන් පිළිබඳ මනාව යමු කළ සිහිය පච්චු පට්ටිතා හෝති බලවත් පිහිටියේ වෙයි යාව දේව එසේ වේදනාාවු පස්සනාවේ මනාව පිහිටි සිත අවදුරටත් ඥාන මත්තාය අවබෝධ ඥානය දියුණුුවීම පිණසම පවතිී. පතිස්සතිමත්තාය බලවත්ව සිහිය දියුණු වීම පිණසම පවති අනිස්සිතෝච ස්පර්ශයෙන් හටගත් එමවේදනාවන් මමය මාගේ මාගේ ආත්මය වශයෙන් ග්‍රහණය කරනුගෙන විහරති වාසය කරයි, චකංචිහි ලෝකේ උපාධියති ලෝකේ කිසිවත් කිසිම පිළිවලකින් ග්‍රහණය කරනු ගනිී ඒවම්පිකෝ මේ ආකාරයෙන්ද භික්කවේ පින්වත් මහනෙනි බික්හු, භික්ෂුව වේදනාසු ස්පර්ශය නිසා හටගත් වේදනාවන් කෙරෙහි වේදනානු පස්සී එම වේදනාවන් පිළිබඳ යතාස්භාවය අවබෝධයෙන් දකිමෙන් විහරති වාසය කරයි. පදගැලපීම සද්ධර්මය අවබෝධ කරුණු කැමති ඒශ්‍රාවකයා හට ස්පර්ශය නිසාහට ගත්තා වෝ සංකද ධර්මයක් වශයෙන් පවත්නා අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ වේදනා හෙවත් විඳින ස්වභාවයක් තිබේයයි වේදනාවන් පිළිබඳ මනාව යමු කළ සිහිය බලවත්ව පිහිටියේ වෙයි එසේ වේදනානු පස්සනාවේ මනාව පිහිටිසිත තවදුරටත් අවබෝධඥානය දියුණවීම පිණිසම පවති. බලවත්ව සිහිය දියුණුුවීම පිණිසම පවතිී ස්පර්ශයෙන් හටගත් එම වේදනාවන් මමය මාගේය මාගේ ආත්මය වශයෙන් ක්‍රහණය කරනු ගෙන වාසය කරයි ෝක කිසිව කිසිම පිළිවලකින් ග්‍රහණය කරනු ගනිී මේ ආකාරයෙන්ද පින්වත්මහනිනි භික්‍ෂුව ස්පර්ශය නිසා හටගත් වේදනාවන් කෙරෙහි එම වේදනාවන් පිළිබඳ යතාාස්වභාවය අවබෝධයෙන් දකිමින් වාසය කරයි. වේදනානු පස්සනා නෙට්ටිතා වේදනාව පිළිබඳ යතාාස්වභාවය, අවබෝධයෙන් දකීමේ, භාවනා කොටස නිமா.